අයිබුවන් ප්ලාස්ටර් ජෙරම් කියලා එකෙක් බුදුදහමට නිග්‍රහ කරලා ඒ පිළිබඳව ලොකු කතාවක් මේ වෙද්දි රට ඇතුළේ නිර්මාණය වෙලා තියෙනවා ස්වාමින් වහන්සේලා මේ පිළිබඳව කතා කරනවා බෞද්ධ ජනතාව අවදි වෙලා තියෙනවා මොඳක සමහර සංගම් සමහර සංවිධාන මේකට එරෙහිව නීතිය ඉස්සරහට යනවා බොහොම හොඳයි බුදුදහමට නිග්‍රහ කරා නම් මොකා හෝ වේවා ඌට දඬුවම් ලැබිය යුතුමයි ඒ පිළිබඳව ආයේ කතා දෙකක් නැහැ මචං හැබැයි සම්බුද්ධ ශාසනය ඇතුළ ඉඳගෙන චීවරය දරාගෙන සම්බුද්ධ ශාසනය විනාශ කරන උන්ට විරුද්ධව ගන්න ඇක්ෂන් එකක් නැද්ද ඒ පිළිබඳව හඬක් නගන්න මේ රටේ මිනිසුන්ට බැරිද ඒ පිළිබඳව කතා කරන්න මේ රටේ නායක ස්වාමින් වහන්සේලාට බැරිද මම මේ කියන්නේ හැම ස්වාමින් වහන්සේ කෙනෙක් ගැනම නෙවෙයි විනය විරෝධී සමාජ විරෝධී අකටයුතු කම් කරන ස්වාමින් වහන්සේලා ගැන දැන් හොඳම උදාහරණය මේ ඊයේ පෙරේදා දවසක මොරටුව ප්‍රදේශයේ ස්වාමින් වහන්සේයයි කියා ගන්නා එකෙක් දැරියක් අපයෝජනය කරලා මවත් දැනුවත් වේ දැරියගේ අම්මත් දැනුවත් වේ දෙවතාවක් අපයෝජනය කරලා එවනිකම් මචං අර උඩ බලාගෙන කෙල ගහ ගන්නවා වගේ කතන්දර නමුත් ඉතින් කරන්න දෙයක් නෑ මේවා කතා කරන්න ඕනේ මචං ඒ ස්වාමින් වහන්සේ කියන එක හිටපු ජනාධිපතිවරු දෙදෙනෙකුගේ බෞද්ධ කටයුතු පිළිබඳව උපදේශක කොහොමද ඒක නං කාලා වරෙන් කො බෞද්ධ කටයුතු පිළිබඳව උපදේශක හිටපු ජනාධිපතිවරු දෙදෙනෙකුගේ දැන් ඊට කලින් අර V8 එකට එන පොරයක් ගියා මතකද මගේ බිස්නස් එකට හිලව් වෙන්න ගත්තේ අහාමුදුරු කෙනෙකුයි දේශපාලනයට සම්බන්ධයෙන් එන වලියක් ගියේ දැන් ඔය වගේ විනය විරෝධී සමාජ විරෝධී අකටයුතුකම් සමාජ මාධ්‍ය බලපුවාම පුවත්පත් බලපුවාම රූපවාහිනිය බලපුවාම කොච්චර අපි දකින්නවද සම්බුද්ධ ශාසනය ඇතුළේ ඉඳගෙන සම්බුද්ධ ශාසනය විනාශ කරන මෙවුන්ට විරුද්ධව ගන්න නීතිමය ක්‍රියාමාර්ගයක් ප්‍රතිපාදනයක් නැද්ද සම්බුද්ධ ශාසනය විනාශ වෙන්න ප්‍රධානම සාධකේ තමයි මචං බුදුන්ගේ ධර්මය අරගෙන වේදිකාවට ගොඩ වෙනව වෙනුවට අපේ රටේ සමහරක් ස්වාමින් වහන්සේලා මේ රට නැති කරපු මේ රට විනාශ කරපු කාලකන්ණි තිරිසන් දේශපාලකින්ගේ දේශපාලන න්‍යාය පත්‍ර අරගෙන ඒ දේශපාලන වේදිකාවලට ගොඩවීම ඒක නෙමෙයිද මේ සම්බුද්ධ ශාසනය පිරියෙන්න බලපාපු ප්‍රධානම කාරණාව සමහර පන්සල් තියෙනවා මචං ඒවා පක්ෂ මූලස්ථාන ඒ වගේ පන්සලකට දරුවෙක් යයිද දහම් අධ්‍යාපනය ඉගෙන ගන්න අපේ රටේ ත්‍රිනිකායක මහානායක ස්වාමින් වහන්සේලාගෙන් දෙපා නැමද බොහොම ගෞරවයෙන් ඉල්ලීමක් කරන අපේ හාමුදුරුවනේ සම්බුද්ධ ශාසනය ඇතුළේ ඉඳගෙන චීවරයක් දරාගෙන සම්බුද්ධ ශාසනය විනාශ කරන උන්ට විරුද්ධව හැකි ඉක්මනින් ගන්න පුළුවන් ඇක්ෂන් එකක් ගන්න රිපෝර්ටර් වාරණයෙන් තොර අපක්ෂපාති වාර්තාකරණය